අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රතිබෙන් සිරස්තල නිරෝධායන නීති උල්ලංඝනය කරමින් සංචරණයේ යෙදෙන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ඩ්‍රෝන යාන මෝදර දී 15 දිනක අත්අඩංගුවට මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළට සැබවින්ම කොවිඩ් හේතුවෙන් මියගොස් ඇත්තේ පුද්ගලින් 5 දිනකු පමණයි යුද හමුදාපතිවරයා අවධාරණය කරයි කොරෝනා නව වෛරසය ළමුන්ට තරුණ කණ්ඩායම් සහ මැදිවිය පුද්ගලින්ටත් වැළඳීමේ අවධානම ඉහළට රජයේ වෛද්‍ය නිලධාරීන් පෙන්වා දෙයි ආයතන තුලට කොරෝනා ඇතුළු වීම වැළැක්වීමට පියවර ගන්න වසංග දොරක විද්‍යා ඒකකයේ ප්‍රධානී කියයි කොළඹ නගරෙන් කොවිඩ් ආසාදිතීන් වාර්තා වීම තවදුරටත් ඉහළයයි කොළඹ ජනතාවට PCR ගෙදරටම 2020 විසර්ජන පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත වෙයි මොල්කටක හිස සිර ඌ අසරණයා බලපිටියේ දීවරීන් මවිතයට පත් කළ මාළු සම්පත ප්‍රථමයෙන් දේශීය පුවත් සංචරණ සීමා කර ඇති ප්‍රදේශවලට ඩ්‍රෝන් යාන යොදවා අදාළ සීමා උල්ලංඝනය කරන පුද්ගලින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අද සිට ශ්‍රී ලංකා පොලිසිය සහ ගුවන් හමුදාවෙක්ව ආරම්භ කර තිබෙනවා. ඒ අනුව හුදකලා කර ඇති මෝතර ප්‍රදේශයේ නිරන්තර නීති උල්ලංඝනය කරමින් කටයුතු කළ පුද්ගලින් 15 දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත් වුණා. රට තුල ව්‍යාප්ත වෙමින් පවතින COVID-19 වසංගත තත්ත්වයේ මැඩ පැවැත්වීම සඳහා ජනතාව විසින් අනුගමනය කළ යුතු උපදෙස් මාලාවන් රසක් මේවන විටත් සෞඛ්‍යංශ මැදිහත්වීමෙන් නිකුත් කර තිබෙනවා. නමුත් එම නීති රීති සහ උපදෙස් නොතකා කටයුතු කරන පුද්ගලින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමටද මෙවන විට රජය සහ ආරක්ෂක අංශද තීරණය කර තිබෙනවා. එනු මෙවන විට බස්නාහිර පළාතේ හුදකලා කර ඇති පොලිස් වසම් සහ නිවාස සංකීර්ණ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් සහ ඩ්‍රෝන යානා මගින් නිරීක්ෂණය කර අනවසර ලෙස සංචරණ කටයුතු සිදු කරන පුද්ගලින් අත්අඩංගුවට ගැනීමේ ඒකාබද්ධ මෙහෙයුමක් අද දින සිට ආරම්භ කර තිබෙනවා. ඊයේ දිනේදී සංචාරණ කටයුතු මෙතරම්ම සීමා කර තිබියදී සමහර ප්‍රදේශවල ඔවුන් නිවාස වලින් පිටතර සංචාරණය සිදු කරනු ලැබුවා. ඒ වගේම මහල් නිවාස පහක් සම්පූර්ණයෙන්ම නිරෝධායනයට ලක් කර තිබෙනවා. එම මහල් නිවාස ආශ්‍රිතවත් යම් යම් ක්‍රියා සිදු වන බවට වාර්තා වී තිබෙනවා. මෙවැනි ක්‍රියාකාරකම් සිදුවීම නිසාම අද දිනේදී විශේෂ තීරණයක් ගන්නු ලැබුවා. හුදෙකලා කරන ලද ප්‍රදේශ ආශ්‍රිතව විශේෂ මෙහෙයුම් ඩ්‍රෝන තාක්ෂණය උපයෝගී කර ගනිමින් සිදු කිරීමට විශේෂයෙන්ම මේ සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහාය ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා. යම් කෙනෙක් එම සංචාරන සීමා එවැගේම නිරෝධායන රීතීන් උල්ලංඝනය කරමින් කටයුතු කරනවා නම් ඩ්‍රෝන කැමරා මගින් ලබා දෙන දත්ත අනුව ඒ අවස්ථාවෙම විශේෂ කාර්ය බලකායේ සහ පොලිසියේ කණ්ඩායම් යොදවා අදාළ පුද්ගලින් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරනු ලබනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදාව ශ්‍රී ලංකා පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය මේ සඳහා එක්ව සිටිනවා. හුදකලා කර ඇති මට්ටක්කුලිය, මෝදර, බ්ලූ මැන්ඩල්, කොටහේන, ග්‍රෑන්ඩ් පාස්, වෙරළබඩ, ආදුරූප වීදිය, දෙමඩකොඩ, බොරැල්ල, මාලිගාවත්ත සහ කිසල්වත්ත යන පොලිස් වසම් මෙන්ම හුදකලා කර ඇති නිවාස සංකීර්ණ වන මෙත්සඳ සෙවන, සත්හිරු සෙවන, මුවදර උයන, සියපත් උයන, සිරිසර උයන සහ NHS ෆ්ලැට් නිරන්තරයෙන් හෙලිකොප්ටර් සහ ඩ්‍රෝන යානා මගින් නිරීක්ෂණය කරනු ලබනවා. අද දින මෙලෙස නිරෝධායන නීතීන් උල්ලංඝනය කළ පුද්ගලින් 15 දෙනෙකු මෝදර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට හැකි වුණේ ඩ්‍රෝන යානාවලින් ලබාගත් දර්ශනවලට අනුවයි. අද දිනේ තුල තවත් කොවිඩ් ආසාදිත මරණ දෙකක් වාර්තා වුණා. ඒ අනුව මෙරට සිදුවූ සමස්ත මරණ සංඛ්‍යාව 48 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද පස්වරුව වන විට මෙරටින් කොවිඩ් මරණ දෙකක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා.
මෙලෙස මියකුස් ඇත්තේ COVID-19 ආසාදිතයින් වශයෙන් හඳුනා ගැනීමෙන් පසු මුල්ලිරියව මූලික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි රෝගීන් දෙදෙනෙකු බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මෙලෙස මියකුස් ඇත්තේ කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පිරිමි පුත්කලෙක් සහ මීගොඩ ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පිරිමි පුත්කලෙක්. එනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන COVID-19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 48ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසෙල ගුණවර්ධන මහතා තහවුරු කළා. කොරෝනා වෛරස ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් කොළඹ බන්ධනාගාරවල නිරතහරින්ට එම බන්ධනාගාරවලින් සති දෙකක් පිටතර යාම තහනම් කර තිබෙනවා. එනුව වැලිකඩ වැලිකඩ කාන්තා කොළඹ රිමාන්ඩ් සහ මැගසින් බන්ධනාගාරවල කිසිදු නිරතහරියෙකුට බන්ධනාගාරයෙන් පිටතර යාමට අවස්ථාව හිමිවන්නේ නැහැ. මේ අතර ඊය රාත්‍රිය වන විට බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා වෛරස ආසාදිනී වූ පුද්ගලින්ගේ සංඛ්‍යාව 153ක් දක්වා ඉහළ ගියා. බන්ධනාගාර 7ක රඳවා සිටින රැඳවියන් 148 දෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීන් 5 දෙනෙකු ඊට ඇතුළත් වෙනවා. මෙතර පෙරණි බෝගම්පර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් වහලේ මත නැගී අද උදැසන විරෝධතාවයක් ආරම්භ කළා. බෝගම්පර බන්ධනාගාරයේ 800කට ආසන්න ප්‍රමාණයක් මෙවැනි විට නිරෝධායනය සඳහා යොමු කර ඇති අතර ඉන් රැඳවියන් 30කට සහ නිලධාරීන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිනී වී තිබුණා. එවන් තත්ත්වයක් තුළ තමන්ටද කොරෝනා වෛරසය ආසාදිනී වීමේ වැඩි ඉඩක් පවතින බැවින් තමන්ට ඉක්මනින් PCR පරීක්ෂණ සිදු කරන ලෙසත් එසේ නොමැතිනම් වෙනත් බන්ධනාගාරයකට මාරු කරන ලෙසත් විරෝධතාවයේ නිරත රැඳවියන් ඉල්ලා සිටියා. කෙසේ වෙතත් අද දින බෝගම්පර බන්ධනාගාර පරිශ්‍රයේ PCR පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමත් සමග එම විරෝධතාවය අත්හැරීමට රැඳවියන් කටයුතු කළ බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් කීප දෙනෙක් ඒගොල්ලෝ නිරෝධායන මධ්‍යස්ථානයේ නීති රීති වලට අනුගත වෙන්නේ නැතුව ඒගොල්ලොන්ට කොළඹ ස්ථාන වලට මාරු වීමට අවශ්‍ය බව පවසමින් වහලෙට නැගලා තිනවා. විශේෂයෙන් අද දින බෝගම්බර බන්ධනාගාරයේ PCR පරීක්ෂණ සිදු කිරීමට බන්ධනාගාර මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා ගොස් තිබියදීත් මෙම රැඳවියන් මේ ආකාරයෙන් බෝගම්බර බන්ධනාගාරයේ වහලෙට නැගලා ඒ කටයුතු කරන. නමුත් කිසිම අවස්ථාවක දැන් අපිට ඔවුන්ගේ ඉල්ලීම් වලට ඉඩ දෙන්න බැහැ. මොකද මේක නිරෝධායන මධ්‍යස්ථානයක්. මේ වගේ කාර්යයන් කිරීමෙන් වෙන්නේ මේ නිරෝධායන කාලයේ තවදුරටත් දික් කිරීමට සිදු වෙන එක පමණයි. මෙතර බෝස බන්ධනාගාරයේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳවියන් කීදෙනෙකුටද වෛරසය සදිනී වී ඇති බවට අද දින තහවුරු බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. පසුගිය දසවනදා අදාළ රැඳවියන්ගේ PCR පරීක්ෂණ කටයුතු සිදු කර තිබෙනවා. කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරිනියක් ඇතුළු 5 දිනකට COVID-19 වෛරසය සදිනී වී ඇති බව සංවර්ධන නිලධාරි සේවා සංගමය අද නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා. එම සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන සූර්යරාජ්‍ය මහතා පෙන්වා දුන්නේ මෙම තත්ත්වයේ හමුවේ කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රේෂ්ඨ නිලධාරින් ඇතුළු කාර්ය මණ්ඩලය දැඩි අවධානමක පසුවන බවයි. මේ හඳුනාගත්තු අයගෙන් විශාල පිරිසක් බස්නාහිර පළාතෙන් 378 දෙනෙක් පමණ බස්නාහිර පළාතෙන් තම අපි හඳුනාගත්තේ. එයින් 253 දෙනෙක්ම කොළඹ මහනගර සභා සීමාව තුළ වාසය කරන අය විදිහට අපි හඳුනාගත්තා. ඒ වගේම තමයි බොහෝ අවස්ථාවලදී මේ නිවෙස්වලම සිටින අය රෝග ලක්ෂණ තියෙන අය PCR පරීක්ෂා කිරීම සඳහා යොමු නොවෙන්න පුළුවන් අවශ්‍ය පරීක්ෂණ සඳහා. ඒ නිසා කොළඹ මහනගර සභා සීමාව තුළ නිවෙස්වලට ගිහිල්ලා PCR පරීක්ෂණ සඳහා සාම්පල ලබා ගැනීමට අවශ්‍ය කටයුතු මේ වන විට සම්පාදනය කරමින් පවතිනවා. මේ අවස්ථාවේදී ඉතාමත්ම වැදගත් දෙයක් තමයි COVID-19 රෝගය ආයතන තුල පැතිරීම අපි යම්කිසි ප්‍රවණතාවයක් දකිනවා. යම්කිසි පුද්ගලයේ ඒ ආයතනයේ පුද්ගලයෙකුට COVID-19 තියෙනවනම් ඒ පුද්ගලයා ආයතනයට පැමුණාම ඒ ආයතනය තුලදී නිසි සෞඛ්‍ය ආරක්ෂිතව හැසිරුණේ නැත්නම් ඒ ආයතනයේ සිටින අනිත් පුද්ගලයන්ට ඒ රෝගය වැළඳෙන්න පුළුවන්. ඒ තුලින් ඒ ආයතනය පුරාම ඒ රෝගය පැතිරෙන්න පුළුවන්. දිනෙදී පොලිස් නිලධාරීන් 74 දෙනෙකු කොරෝනා සදිතින් ලෙස හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මේවන විට ආසාදිත පොලිස් නිලධාරීන් ගණන 686ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාද අදහස් පළ කළා. මේ සියලු දෙනාම දැනට සතියකට දින 10කට පෙර නිරෝධායන මධ්‍යස්ථාන වලට රැගෙන ගිය පොලිස් නිලධාරීන් අතරින් බිහි වී තිබෙන්නේ බස්නාහිර පළාතේ. ඒ නිසා එම පොකුර 90 පොකුර දැනට අක්‍රිය වෙමින් පවතිනවා. සෑම විටම එම ආසාදිතයින් බිහි වෙන්නේ නිරෝධායන මධ්‍යස්ථාන වලින් පමණයි. සාමාන්‍ය රාජකාරික නිලධාරීන් අතරින් කොවිඩ් ආසාදිතයින් බිහි වෙන්නේ නැහැ. එය තවදුරටත් පාලනය කිරීමට අවශ්‍ය සියලුම පියවරගෙන තිබෙනවා. 3000කට ආසන්න පොලිස් නිලධාරීන් නිරෝධායන මධ්‍යස්ථාන වල නිරෝධායන වෙමින් සිටිනවා.
මෙතර එළඹෙන නොවැම්බර් මාස 14 සහ 15 යන දෙදින තුල දහවනියට නියමිතව තිබූ සියලුම මගී දුම්රිය අවලංගු කර තිබෙනවා. දුම්රිය සාමාන්‍ය අධිකාරී එම්.ජේ.ටී. ප්‍රනන්දු මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ නොවැම්බර් මාස 16 වන දින සුපුරුදු පරිදි දුම්රිය දහවනිය වන බවයි. ඒ අතර සියලු කාර්යාල දුම්රිය සහ ප්‍රාදේශීය වශයෙන්ද එදින දුම්රිය දහවනිය කරන බවද ඒ මහතා ප්‍රකාශ කළා. कोविड वायरस वलंदी में सबैलसम मियोकुसत्ते पुद्गलीन पस्तेन कुपमनक बव युद्ध हमुदापति लुतिरेन जनरल शवेंद्र सिल्वा महता पवसनवा अदु कोलंबदी पेवती उत्सवे की नलतुरुव मातिवेत अदहस दक्कुमीन युद्ध हमुदापति वर्या वेडिदुरटत प्रकाश कले कोविड एक रोगियुकु हो रटतुल सिटीनम ए भयानक तत्व्याक बवाय पसुगिय दिन कीपेदी सैम दिनकम वगे एक पुद्गलेक हो मरणेट पत्तुन अवस्था दकिनो अपि अभी प्रथम वतावि दक्का तुंदाह पमन आसादित्यान स्वागन अवस्थावेदी अभे हिडिया सामान्य दहतुन दिने कितर मारनेट पात्तुना मेवैनी सुविशेष विशाल संख्या वक आसादिने मेन तत्य बेलुवम एत समगामीव यम किसी प्रमाण्यक मे आकारें अदवेनकोट मारनेट पात्तुला दिबेनो मे वेदगात्म कार्यवाणे हे मारनेट पात्तुनु अतरें मेवनते वार्तावन सौख्य मात्यांश लेखम तुमा अपट पैवसु परिधि पास दिने पमनाई कोविड के न आसादने पमनक मिये गिया आयवलुनी इतरु आयवलुन मिये गोस तिबेन्ने वेनकुत निदंग रोग संबंधें पेलेमेन सिटी आयवलुन समहार अवस्थावलदी दंग ईये दिनेदी पेरेदा दिने विशेषमे दक्का एंदंग वलटम वेला इन्न आकारे पिलिका रोगेकिन ए वगे कट्ट्यक एक्केने देन्नेक मिये गोस तिबुना हुदेकला करा तिब्बत गेलान रतयक गेन्नगेन रोहलक वेत गेन एमे क्रमवेदयक हदला तिबेन रटक ए पुद्गलया हो यमकिसे पुद्गलयेक हो ये पुद्गलया समग सिद्ध फौले निवसे ये आयवलून मतकता बागन्नो ने मेकिंग हैविच्च हमेक्केनाम मेरन तत्त्वयक् निमेदि वेन्ने हैमे आसादितयान वार्तावन संख्यावन वेडवीमिद अपि दकिन्ने एक तन विशाल संख्यावक् वार्तावन तत्त्वयन् तिबेनवा कोविड कियन इतामत् भयानकयि कोविड एक पुद्गलयेक् हो रटे इन्नवनम् भयानक कम नहयि कियन्न बैहे कोविड तियना ताक्कल् अपि हितागन्नो ने भयानकयि अवदानम् तत्त्व बेरैरु इतिन् एक नहयि कियन्न बैहे काटवत् इतिन् एक हिंदा कोविड रटेन् तुरन् करन तुरु तत्त्व अवधानम किन वचन तमा पिट भाविता करन्वे මෙවැනි විට වැඩිවිය පුද්ගලින් COVID-19 ආසාදනය වීම හේතුවෙන් ව්‍යායාමයේ ප්‍රවණතාවය ඉහළ ගොස් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. ඉදිරි මාස එකහමාරක වගේ කාලය තුල ඊටම නරක තැනකට මේ වසංගතයේ ගමන් කරන්න ඉඩකඩ තියෙනවා විශේෂයෙන් යුරෝපීය රටවල් සහ ඇමරිකා එක්සත් ජනපදයේ මේ පවතින තත්ත්වය තවත් සංකූල වෙන්න සංකූලතා වැඩි වෙන්න සංකීර්ණ වෙන්න ඉඩකඩ තියෙනවා කියන එක තමයි කියලා තියෙන්නේ. අද වෙනකොට ලෝකයේ පවතින ප්‍රවණතාවය තමයි අපි මුලින් කතා කළේ වැඩිහිටියන්ට තියෙන අවදානම ගැන. නමුත් අද වෙනකොට තරුණ සහ ළමා ජනගහණයට මේ හරහා තියෙන අවදානම් පිළිබඳ ලෝකේ පුරා කතා වෙනවා. ඒතකොට දැන් අපෙත් මුලින් තිබුණේ අපේ මරණ සංඛ්‍යාව වගේම රෝගීන් ගණන වැඩි ගත්තාම विशेष संकूलता अतिवेच पिरीसें वेडि प्रमाणयक वयस्कत अपे मुलिंग वार्ता नमु दैंगअपि यम प्रवणता दकिन सामान्य औवृद हतलिय पनहवागे मेदि वयसे आयगे हृदयाबाध हेतुन सह विनत् हेतुन कॉविड संकूलता सह मरण सिद्धवेन स्वभाव लोके मे सिद्धवेन सिद्धिधा मे क्रमवेदे लंकावटा काल्यात्मग कांदुवी मे प्रवणता कपि दकिन විසර්ජන පනත් කිටුම්පත චන්ත විමසීමකින් තොරව අද පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. මේ අද පාර්ලිමේන්තුවේදී පළ වූ අදහස් කිහිපයක්. රජයේ රජය 20 වර්ෂ සඳහා විසර්ජන පනත් ඉදිරිපත් කර තිබුණේ නැහැ. මැතිවරණයෙන් පසු ඒ ඉදිරිපත් කිරීමේ අපේක්ෂාවෙන් අතුරු සම්මත ගිණුමක් සම්මත කර තිබුණා. ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 4.6% විනාගයක් ගන්නු ලබන බවද පෙන්වා දෙනවා. අනපේක්ෂිතව දෙවන රැල්ලි බලපෑම සහිතව මරණ සංඛ්‍යාව වැඩි වුවත් අපට වඩා ඉදිරියෙන් ඇති බොහෝ රටවලට සාපේක්ෂව මරණ අනුපාතය 0.3% තරම් අඩු මට්ටමකට තබා ගනිමින් වර්ධනය නිරෝධායන ක්‍රියාවලියේ අපට ඉදිරියෙන් සිටීමට හැකි ප්‍රධාන හේතු අප රටේ සෑම පළාතක්ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක වන ඉඳා සෞඛ්‍ය පද්ධතිය හා සෞඛ්‍ය සේවාව බව අපමණක් කළ යුතු නැහැ. මේ එක අවුරුද්දක ප්‍රගති වාර්තාව බලනකොට ඉතිරි අවුරුදු 3-4 5 ගැන අනාවැකි කියන්නට ශාස්ත්‍රකාරයෙක් අවශ්‍ය වෙන්නේ නැහැ. තරඟයට ගැසත් ගැහුවා. නමුත් අර හරියට කාලගුණ අනාවැකි වගේ වහිනවයි කියනකොට පායනවා පායනවයි කියනකොට වහිනවා. බඩුමිල බස්සන්න ගැසත් ගන්නකොට මුළු රටම දැනගත්ත අනිවාර්යෙන්ම බඩුමිල ඉහළ යනවා. අපි හැමෝම දන්නවා කොරෝනාව කියන්නේ මාරාන්තික දෙයක්. එක තබා ගන්නට ඕන මිනිසුන්ගේ බඩගින්නත් මාරාන්තික. මේ මිනිසුන්ගේ බඩගින්න බඩගින්දර දැනෙන්නේ නැති ආණ්ඩුවක් කියන එක
අද රටේම ජනතාව පිළිගන්න. කිසිම වෙලාවක මේ සභාව තුල අයවැය ඉදිරිපත් නොකරපු වෙලාවක් නැහැ. මේ ආණ්ඩුවට බැරි වෙලා තියෙනවා අයවැයක්වත් ඉදිරිපත් කරන්න. දැනට මේ රටේ පුරවැසියන්ගේ රත්තරන් බඩු උකස් සාප්පු වලට උකස් තියලා තියෙන ප්‍රමාණය රුපියල් බිලියන 643. non paid credit card value 15.8 billion rupees. මම මහ බැංකුවේ දත්ත ගැන හොයලා බැලුවා. වැඩි වෙලා තියෙන්නේ බිලියන 27යි. මෙතුමා කොහෙන් මේ බිලියන 643ක් හොයාගත්තද මම දන්නේ නැහැ. credit card සඳහා ලබා දී තිබෙන මුදල දෙසැම්බර් මාසයේ අග වෙනකොට බිලියන 131යි. සැප්තැම්බර් මාසේ 30 වෙනකොට බිලියන 126යි. ඒ කියන්නේ බිලියන 5ක් අඩු වෙලා තියෙනවා. ඒත් එක්කම 2020 විසර්ජන පනත සලකන බලන විට අද අපිට මුහුණ පාන සිදුවේ ඇති අභියෝග සියල්ලම කොවිඩ් නිසා පමණක් නොව වෙනත් හේතු නිසා සිදුවලා තියෙන බවත් මම මේ අවස්ථාවේදී මතක් කර දෙන්නට ඕනේ. හැම එකක්ම අපිට කොවිඩ් නිසා කියලා කියන්නට බෑ. පසුගිය අවුරුදු 5 තුලදී ඒ පාලනය කාලයේ තුලදී සිදුවලා තිබෙන යම් අකටයුතු සහ වැරදි තීරණ නිසා අපිට මේ ප්‍රශ්නය මතුවලා තියෙන බව මතක් කරන්නට අවශ්‍යයි. කොවිඩ් ප්‍රශ්නයට අලුත් එන්නතක් ගැන කතා කරමු. දැන් චීනයේ එන්නතක් හදලා තිබ්බා. ඒක බ්‍රසීලයේ ආණ්ඩුවත් එක්ක සාකච්ඡා කරලා එන්නත දුන්නා. මිනිස්සු වැරෙන්න පටන් ගත්තා. එන්නතක් හැදුවයින් පස්සේ ඒක සෑහෙන කාලයක් පරීක්ෂණයට භාජනය කරන්න ඕනේ. කොවිඩ් ආපු හැම රටක්ම අප්‍රේල් මැයි වෙනකොට නීති ටික හැදුවා. අපි මාස 9ක් ගියා නීති හදන්න. මේ රටේ ආර්ථික සංකෝචනය වෙලා තිබුණේ. අපි ගිහලා බලපුවාම ලීසින් කම්පැනි වල කාර් ගොඩ ගහලා තිබුණා තමුන්නාසලා අපි ඔක්කොටම මතකයි. මිනිස්සු සල්ලි දැම්මේ නෑ බිස්නස් වලට. රටක වියදම් සඳහා මුදල් වෙන් කරන්න ඕනි. ඒ ගැන කිසිම තර්කයක් නැහැ. හැබැයි ඒ සඳහා පිළිගත් ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය තමයි මුදල් මේ පාර්ලිමේන්තුව හරහා සම්මත කර ගැනීම. නමුත් ඔබතුමන්ලා විවස්ථාවට පයින් ගහලා ඒකාධිපති මැදමුළුන නීතිය ක්‍රියාත්මක කරලා මේ කරන වැඩේ සම්පූර්ණ වැරදි. COVID-19 ලෝක වසංගතය මේ තීන තත්ත්වය තුළ තමයි මේ අයවැය ගේන්න සිදුවලා තියෙන නිසා මේක සාම්ප්‍රදායිකව මීට පෙර වර්ෂවලදී ගෙනාපු අයවැයට වඩා සම්පූර්ණ වෙනස් වූ වාතාවරණයක් තුලයි මේ අයවැය ගේන්න වෙලා තියෙන්නේ. මේ අයවැය කතාවේ කෝටි 283,000 ණය ගන්න කතාවක් තියෙනවා. එතකොට අතුරු සම්බන්ධ ගුණින් තුනෙන් කෝටි 277,000ක් ණය ගන්නවා කියලා තියෙනවා. මේ විසර්ජන පනතේ තියෙනවා ඉදිරිපත් කරපු කෝටි 265,000ක් ණය ගන්නවා කියලා. කොහොකද එතකොට ඇත්ත? ආර්ථිකය ගැන තව රටක කාට හරි උගන්වන්න පුළුවන් නම් ඒ උගන්වන්න හැකියාව තියෙන මහා මොලකරුව තමයි මේ කතා කරේ. ආර්ථිකයෙන් ගොඩ ගන්න පුළුවන් වැඩපිළිවෙලක් කරා නම් මේ කතා කරපු ආර්ථික ඔස්තාර්ලට ওই පැත්තේ ඉන්න හම්බෙන්නේ නැහැ. මේ පැත්තේ තමයි ඉන්න ඕනේ. ආර්ථිකය හරියට ඔස්තාර්ලගේ කරපු වැඩින්දට ජනතාව මේගොල්ලන්ග මේ පැත්තෙන් දිව්වා. අයවැලේකලයක් නැතුව මහා බැංකුව මංකොල්ල කාපු ඉතිහාසයක් තියෙනවා. විවිධ කර්මාන්ත 18000ක කරපු සමීක්ෂණයට අනුව සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ශේෂ්ත්‍රේ පතල්හා කැණීම් ශේෂ්ත්‍රේ කඩාවැටීම 72යි. ඉදිකිරීම් ශේෂ්ත්‍රේ කඩාවැටීම 73යි. සෞභාග්යයේ මග වෙළඳාම වැටලා තියෙනවා 52කින්. සම්පිත රණව ගැමතුමා ඇවිල්ලා මේ ඉදිකිරීම් ශේෂ්ත්‍රය ගැන කතා කරා. 6.8ක් 11.8කට කඩාවැටිච්ච අවස්ථාවක අපිට රටේ මොන ශේෂ්ත්‍රයේ ඉදිරියට ගියේ කියන කාරණාව පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. අපි මහා නායක කන්දක් එක්ක රට බාරගත්තට මම අහනවා එක තැනකව ජනාධිපතිතුමා වේවා අගමැතිතුමා මුදල් ඇමතිතුමා හිටියද වේවා එක තැනකව තමුන්නාන්සේලා ගත්ත ණය ගෙවන්න බෑ කියන කාරණාව කොහේ හරි තැනක කියලා තියෙනවද? බතික් වලින් ජාතික කොඩියක් නිර්මාණය කරලා කඩුව මැද්දෙන් අල්ලගෙන ඉන්න සිංහයාගේ කොඩිය මේ අවුරුදු තුල හදපු හැටි. එතකොට අපේ මැටි ඇමතිතුමා පවිත්‍ර නෝනාට ගඟට දාන්න කලගෙඩි හදපු හැටි අවුරුදු තුල මේවා තමයි අපිට දාන්න ඕනේ. එතකොට ජයසොමන මහත්තයා සුදර්ශනී පැණිය හදපු හැටි ජනාධිපතිතුමා ආරම්භ එකකට ගිහිල්ලා ලොකු ගෙම්බර් දාපු හැටි. ඒ විතරක් නෙමෙයි සීතනෝණගේ ටෝච් එක සහ කුඩය කියන කැටි චිත්‍රපටිය. දැන් මේ මේ අවුරුද්ද අතුරත හදන්න තියෙන කැටි චිත්‍රපටි ටික මම මේ කියන්නේ. කොරෝනා වසංගතයේ දෙවනි රැල්ල පාලනය කරපු ආකාරය ගැන කියන්නේ නැහැ. එතුමාට අමතකයි එතුමාලාගේම පක්ෂයේ ඉන්න නායකයෙක් මේ පාර්ලිමේන්තුවකට ඇවිල්ලා මේ පාර්ලිමේන්තුවේ හැම පුටුවකම ඌරුතල් ගෑවා. ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් පළමු වරට ඩ්‍රෝන් රෙජිමේන්තුවක් පිහිටුවීමට පියවර ගෙන තිබෙනවා. වසර 30ක යුද්ධේ නිමා කරමින් වෘත්තීය යුද හමුදාවක් වශයෙන් අවතීර්ණ වන ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉතා වැදගත් සුවිශේෂී සංදිස්ථානයක් සටහන් කිරීමට අද දින සමත් වුණා. ඒ ශ්‍රී ලංකා යුද හමුදාවේ ඩ්‍රෝන් රෙජිමේන්තුව යුද හමුදාපතිතුමන් විසින් අද දින ආරම්භ කිරීමයි. වත්මන් යුද හමුදාපති ලුතිනෙන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතාගේ සංකල්පයකට අනුව නවීන ඩ්‍රෝන යානාවලින් සමන්විත මෙම රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව හා සහ සම්බන්ධතාවයකින් ක්‍රියාත්මක වනවා. මෙම අවස්ථාවට යුද හමුදාපති ලුතිනෙන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා සහ කාලතුවක්කු රෙජිමේන්තුවේ සේනා විධායක මේජර් ජෙනරාල් සම්පත් කොටුවේකුඩ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියා. Thank you.
ශ්‍රී ලංකා යුද හමුදාවට අද ඓතිහාසික දිනයක් වනු ලබනවා. ඊට හේතු වන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවට අත්‍යවශ්‍ය වූ අංගයක් හැටියට මෙතෙක් අඩුපාඩුවක් තිබුණු ඩ්‍රෝන රෙජිමේන්තුවක් ශ්‍රී ලංකාව තුළ අද දිනේදී ස්ථාපිත කිරීමට කටයුතු කිරීමයි රටේ ජනතාවත් ආරක්ෂා කිරීම යුද හමුදා සතු කාර්යයක් වෙනවා. ඒ වගේම තමයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව ශ්‍රී ලංකා යුද හමුදාවේ භූමියේ කළ යුතු ක්‍රියාකාරකම් වෙනුවෙන් ගුවනේ සිට අප වෙත ලබා දිය යුතු සියලුම සහයන් ලබා දෙමින් සිටියා. අපි ලබා දීමට ඉදිරියේදීත් කටයුතු කළ යුතුව තිබෙනවා. පාස්කු ප්‍රහාරයට සහ බැඳුම් කර වංචාවට සම්බන්ධ පුද්ගලින්ට දඬුවම් ලබා දීමට රජය පසුබට වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. එයද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී. චන්දට ඉස්සර දිගින් දිගටම ඇවිල්ලා කිව්වා බැඳුම් කර හොරුන්ට අනිවාර්යයෙන්ම දඬුවම් දෙනවා කියලා කිව්වා. කො තාම නෑනේ. දැන් අර බැඳුම් කර හොරු වහනවා වගේ පාස්කු ඉරුදින ප්‍රහාරයට වගකිව යුත්තනොත් වහනවා කියලා අපිට සැකයක් තියෙනවා කියලා ප්‍රකාශ කරන්නට ඕනේ. අර මාකන්දුරේ මදුෂ් ඝාතනය කළා. අපිට දැන් සැකයක් ඇති වෙනවා 2019 මැයි මාසයේ ඉඳලා ඒ පුද්ගලයා අත්අඩංගුවේ ඉඳලා තියෙනවා නම් ඉතින් එච්චර වැදගත් සාක්ෂිකාරයක් නම් මොකද මේ එකපාරින්ම ඔහුගේ ජීවිතය අහිමි වුණේ. මේ මේ මන්ත්‍රීවරුන්ගේ දීමනා වැඩි කිරීම ගැන කතා කරද්දී එතනදී කියලා තියෙන්නේ අධිකරණ පද්ධතිය වැඩි වෙනවා නම් ඒ හා සමානව වැඩි වෙයි කියලා පෙන්වා දී තිබෙනවා කියලා තමයි කියන්නේ. දැන් එහෙම පෙන්වා දෙන්න පුළුවන්ද? මේ වෙලාවේදී ඒ වගේ කතා බහක් විශේෂයෙන්ම සමගි ජන බල වේගයේ අපි එහෙම ඉල්ලීමක් කරලා දැන් මෙහෙම ඒ කාලේ වුණා කියන තැනක කවුරු හරි කරපු දෙයක් තමයි මේ ලොකු අර සාමාන්‍ය විදියට තරහ වෙන්න එපා කිව්වට මඩ ෆැක්ටරි නේ තියෙන්නේ මාධ්‍ය ආයතන නෙමෙයිනේ. දැන් මඩ ගහපු අයට මඩ ෆැක්ටරි හදපු අයට දැන් මඩ වැදෙනකොට සීලාචාර මාධ්‍යයක් ගොඩනගන්න ඕනේ කියලා දැන් කතා කරනවා. දැන් ওই සීලාචාර මාධ්‍ය ගොඩනගන්න යනකොට අර බොරු දේවල් මවලා කැලණිගඟෙන් නයින එක උළුප උළුප පෙන්නලා ඒ වෙලාවේදී ওই සීලාචාර මාධ්‍ය ඔය කතා කරන එක්කෙනාට දැනෙන්න තිබුණ. ඔන්න ඔය මඩ ෆැක්ටරි වල වැඩ තමයි ඔය තියෙන්නේ. කොරෝනා දෙවන තුන්වන රැලි හරහා යම්කිසි ව්‍යාප්තියක් රට තුල පැවතියද තවමත් අනිකුත් රටවලට වඩා වෛරස් ව්‍යාප්තිය පාලනය අතින් ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා පවසනවා. එයද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. මේ කොරෝනා වසංගතය මේක පක්ෂයේ සහ ආණ්ඩු විරෝධී කණ්ඩායම් වල බයිට් එක බවට පත්. මේ අය ආණ්ඩුව විවේචනය කරන්න ආණ්ඩුවට පහර දෙන්න මේ කරන විවේචන හැම එකින්ම පහර වදින්නේ මේ කොරෝනා වසංගතය මර්ධනය කිරීම සඳහා හිත පරිත්‍යාගයෙන් කැපවලා ඉන්න සෞඛ්‍ය නිලධාරීන්ට වෛද්‍යවරුන්ට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධානීන්ට පොලිසියට හා ත්‍රිවිධ හමුදාවට කියන එක අමතක කරන්න එපා. මේ වෙනකොටත් අපේ මේ දෙවැනි තුන්වැනි රැලි හරහා යම්කිසි ව්‍යාප්තියක් රට තුළ තිබුණා. අදත් ලෝකයේ අනිත් සියලුම රටවලට වඩා ඉදිරියේ ශ්‍රී ලංකාව මේ කොරෝනා විවසනයේ මර්ධනයේදී ඉදිරියෙන්ම ඉන්න බව මේ රටේ ජනතාව අමේ විපක්ෂයේ සහෝදර පක්ෂ අමතක කරන්න හොඳ නැහැ. මහාචාර්ය රාජ් සෝමදේව මහතා සහ විද්වතුන් පිරිසක් සහභාගී වන විශේෂ රාවණා වැඩසටහන අපගේ ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව රාත්‍රී 10:15 ට බලාපොරොත්තු වන්න. අපි අනුභව කරන බත්පතර වැඳලා හැමෝම ඒ බත්පතරේ මේසෙට ගෙනල්ලා දෙන සියලු දෙනාට පින් දීලා ආහාර අනුභව කරපු ජාතියක් අපි. තාත්තල මාමලා කුජිකර්මය කරනකොට කියාපු දෙයක් තමයි අකුණු ගහන්න ඉස්සෙල්ලා වපුරලා ගොඩට එන්න කියලා. හෙන වදිනවට නෙවෙයි අර නයිට්‍රේට් වලින් මේ ගස් ටික හොඳට වැඩෙන බව උන් දැනගෙන හිටපෙන්න. කිරින්දේ ගලක තියෙන සෙල්ලිපිය. අපරිමිත ලොක දතුය බුද සමේ නැති. අපරිමිත ලෝක ධාතුවේ බුදුන් හා සමාන කෙනෙක් නැත. රාවණා දැන් ව්‍යාපාරික පුවත් විශේෂාංගය. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සංනිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසියාටා PLC සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීමකට අනුව හෝමාගම මූලික රෝහලට ඇඳන් 10කින් යුත් පූර්ණ ක්‍රියාකාරී දැඩි සත්කාර ඒකකයක් පරිත්‍යාග කිරීමට කටයුතු කර තිබෙනවා. COVID-19 ගෝලීය වසංගතය හමුවේ ජාතික සෞඛ්‍ය සේවයේ සොයිබල ගැන්වීම සඳහා
डायलॉग हास्यट पीएलसी समागम ලබා දෙන දායකත්වයේ තවත් අධීරක් ලෙසයි මෙම සත්කාරයේ ක්‍රියාත්මක වුණේ. ඩයලොග් ආසියාට සමාගම මේ රටේ සෞඛ්‍ය සංවර්ධනය වෙනුවෙන් විශාල ජායකත්වයක් ලබා දෙන මානුෂීය හදවතක් තිබෙන සමාගම. ලංකාවේ අසාධිතයින් COVID-19 රෝගීන් හමු වීමට පටන් ගත්තට පස්සේ අපි ඉල්ලීමක් කරා ඩයලොග් ආසියාට සමාගමට අපට මේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ශක්තිමත් කරන්න උපකාර කරන්න කියලා. ඒ අනුව ලක්ෂ 2000ක මුදලක් ඩයලොග් ආසියාට සමාගම වෙන් කළා. ඩයලොග් ආසියාට සමාගම මේ ගුවන්තොටුපළේ PCR පරීක්ෂණාගාරයක් ඉදි කළා. මීගමුව රෝහල මෙවැනිම දැඩි සත්කාර ඒකකයක් ලබා දුන්නා. අද හෝමාගම රෝහලට ඇඳන් 10කින් යුතු දැඩි සත්කාර ඒකකයක් ලබා දීම අපි කාගේ ගෞරවයට මේ රටේ ජනතාවගේ ප්‍රශංසාවට පත් විය යුතු කාරණයක්. අපි ස්තුතිවන්ත ඩයලොග් සමාගම මේ රටේ ජනතාව වෙනුවෙන් මේ කරන ලද කැපකිරීම සහ දායකත්වයේ සම්බන්ධයෙන්. ඉතා විශාල ජනතාවකට සේවයේ සලසන හෝමාගම රෝහලට දීර්ඝ කාලයක් තිස්සේ පටන් පැවතුණු අඩුපාඩුවක් තමයි දැඩි සත්කාර ඒකකයක් නොමැති වීම. ති නවීන පහසුකම් හා උපකරණ සහිතව හෝමාගම රෝහලට මෙවැනි දැඩි සත්කාර ඒකකයක් ලබා දීම සම්බන්ධයෙන් ඩයලොග් සමාගමට අපේ රජයේ ගෞරවය ස්තුතිය පළ කරන්නට කැමැතියි. දැන් රටවටාපුවත් කිහිපයක් කෙටියෙන් පොල්ගටුවකට හිස සිරවීම හේතුවෙන් අසරණ භාවයට පත් වූ වඳුරෙක් පිළිබඳව ගාල්ල වක්වැල්ල දීපගොඩ වත්ත ප්‍රදේශයෙන් වාර්තා වුණා. මෙලෙස මෙම වඳුරාගේ හිස පොල්ගටුවේ සිරවීම හේතුවෙන් ඇස්පෙනීම අවහිර වී ඇති අතර ආහාර සොයා ගැනීමට නොහැකි වී ඇති බවයි ප්‍රදේශවාසීන් සඳහන් කළේ. වත්තේ ඉඳන් පැනගෙන එනකොට මේ අර කුරුඹ කන වඳුරේ එතකොට දෙන්නේ පොර කෑවා. පොර කෑවා එතකොට තමයි මේ ඔළුවේ වැතුනේ මේ රෑවර ගෙඩිය මේ ඔළුවට මේ රැඳුණා. බලපිටිය වතුරේගම වෙරළ තීරයේ දීවරයින් විසින් එලෙන් ලද දැල්වලට පරව් මත්සෙයින් ලක්ෂ ගණනක් හසු වී තිබෙනවා. කොරෝනා වසංගත තත්ත්වේ නොතිබුණේ නම් මෙම මත්සෙයින් ඉතා ඉහළ මිලකට අලෙවි කර ගැනීමට හැකි වනු ඇති බවයි එම දීවරයින් සඳහන් කළේ. කිරිනොච්චිය ප්‍රදේශයේ తాවකාලිකව ඉදිකර තිබූ නිවසක බිත්තියක් කඩා වැටීමෙන් කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අට හැවිරිදි පිරිමි දරුවෙකු බවයි වාර්තා වන්නේ. රාත්‍රී පොත් විකාශය අවසන්. තව තුනසුම් පොත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.sethnews.lk අපගේ වෙබ් අඩවියට. යලිත් හමුවෙමු හෙට උදැසන 6ට. සුබ රාත්‍රිය. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.